තෙරුවන් සරණයි. සම්බුදුපා කමල් යුග වැඳ වැඳ හඬා වැළපුණ පින්වත් අනද තෙරුන් වහන්සේගේ වේදනාපර හැඟීම පිළිබඳව කියවුන සංවේදී කාව්‍ය සංග්‍රහයයි මේ. කවිපද රචනය බිංගිරිය ගැටුලාවේ ප්‍රදීප් සංචීව රත්නායක කිවිදුන් විසින්. කවිපද දේශනය කාව්‍යශ්‍රී කාව්‍ය විශාරද මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේ. මිස දිටු බෑමිලි හා බාරත සතර දෙසේ අසරණ සතුන් ගොඩ ගත්නේ දහම් රසේ දෙසවන පුරා රැඋදී මට තවම ඇසේ පිස නවතන්නේ උණු කඳුලැල් සමිද කෙසේ විසුමට තිබිය දීනුවරද වෙහෙර මහා පසුවෙනු කීමද සල්වානයක සමිද ආහන් උසුලනු කෙලෙස දුක බලමින් සිරුර දෙහා හසුවී ලෝක දහමට ඇත නුවන් වහා කල්පය වුණත් වැඩඉන්නට සසර දිගින් බුදුනට හැකිය කෙනෙකුගේ ඉල්ලීම මගින් දාසය වතාවක දීතුන් වරක් බැගින් කීවත් සුවාමිනි මාගොලු වියමුවාගින් අසූහාර දහසක් දම් කඳම මනා ගිලිහෙන්නට නොදී මාදෙසවනට ගෙනා පණනල බඳුව රැක්කත්තුන් ලොවම දිනා මගේ සුළු පමාවෙන් මේ දුක උරුම වුණා කිසි මොහොතකදී දේවරක් ආනන්ද කියා මාමතන්න සිදුවන්නට
ඉඩනොතියන් රැයමැදිය මෙත් නොනිදාමා දැස ආයා හිමිගඳ කොටිය වට හත් අට වරක් ගියා සෙවනැල්ලක් වගේ උන්නා පසුපස්සේ නොතකා දේවිය වුවටැන් කළේ රිසිරිසන්සේ තෙමුවාමගේ ලාය ඔබේ සදහම් වැසන්සේ බැහැවාවන්න හඳුලින් මුළු හද ගැසන්සේ උණු පැන් සිසිල් පැන් කාහට පුදන්නද පිරිමැද සිරේ පාතුල් කාගේ තවන්නද ශ්‍රී සද්දාහම යාලිකාගෙන් අහන්නද මතකය ගෙනෙන දුක කෙලෙසක නිවන්නද වසර විසි පහක් හිමි පා සිවුරු දැරෝ මගේ දිවි දේවනු කොට හැම පිළිවෙතම කෙරෝ නන්වා මහා ශ්‍රද්ධාවම යුතුව ගරෝ අද නිම වේවි සංසාරයේ පැතුම පිරෝ අනියත දාහම් ගැන දෙසමින් හැදුව හිත ස්වාමිනියනේ අද මට අවනතද නැත ඒ හැම යටව උපදී කඳුලැල්ම නෙත දැන් මට කාගේ පිලිසරණද මෙලොව මත සංසාරයේ ආමගරන් දමකි ගෙතු මංකල උපස්ථානය එහි පැතුම පැතෝ ඉන්නෙද කෙලෙස සාමිදොනි ඔබ
නැතුව මාතෝ සම්බුදු වදන්නිය දහමට වෙලානාතෝ සසරේ මෙන්ම සාමී දෝනි ඔබ රැක ගන්න අපවත් වීම බැරි හින්දා උහුලන්න වැඩියේ පෙරට පාලමුව මා දිවි දෙන්න නාලාගේරය ආදාහිමි වනසන්න තෙද බල ආලාවු යාකු අංගුලි මාලහට සෝපාකට ද අසරණ වූ සුනීතට දෙසුවේ අමා සාදහම්මිනි පලිගු කැට සිහිගැන් බෙද්දී අසරණකම දැනීමට හිමි නැති අඩුව අන්හැමටම වඩා හොඳින් දැනෙන වරි දෙනවා මාහට ඉතා හොඳින් වරදක් නානම් නොදැනීම මගේ හදින් දෙනුමැන සමාය දෙමිමි කඳුළු මැදින් කළබුදු පස්ථානයනිම වේය බැතින් පිරිනිවුනාය සම්බුදු මාල තිලොව මාතින් දැක සිරිපාතුල් සීඹ කඳුලැල් ගලන නෙතින් අන්තිම වැඳුම මාගේ සාමීදුට වඳිමි ඉතින් අතුරුගිරිය ගල් පොත්ත පාර දම්දිය අසපුහි නිර්මාතෘ පින්වත් මස්සෙන්නේ විජිත ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් අනුව ගෞතම බුද්ධ ශාසනයට පූජා කිරීමේ අපේක්ෂාවෙන් ඉදිවන මෙම අසිරිමත් මහා සෑය නවගමෝඩ යාබද අතුරුගිරියට මැදව ගල් පොත්ත පාර දම්දිය අසපුහි මෙසේ නිර්මාණය වන වගයි Thank you.
බුරුම රටින් වැඩම කර වූ සර්වඥ ධාතු නිදන් කොට ගොඩ නැගෙන පත්තිනි මහා සෑය කොළඹ පිටවතරවම අධිවේගී මාර්ගයට සහ අතුරුකිරිය නගරයට දිස්වන පරිදි අඩිසියයක් උසකින් දිස්සෙනු ලැබේ. අඩි 25ක් උසැති බුදු පිළිම වහන්සේ නමක් මේ මහා සෑයට කේන්ද්‍රව විරාජමාන වන අතර ලක්ෂ 600කට වැඩි මුදලක් මේ සඳහා වැය වනු ඇත. මෙම අසිරිමත් මහා සෑයට පින් සිතින් ඔබත් කොටසක් පූජා කරන්න රුපියල් 5000 බැගින් වූ කොටස් දසදහසකින් කැමැති කොටස් ප්‍රමාණයක් ඔබේ නමින් වෙන් කරවාගෙන ගෞතම බුදුසසුනට පිදෙන මේ අසිරිමත් මහා සෑයට දායක විය හැක. ඔබේ කොටස සඳහා වූ බරපැන කොමර්ෂල් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ පිහිටවා ඇති ගිණුම් අංක 81 309 20 500 යන අරිහත් මාලිකා අරමුදලට බැර කරන්න. මුදල බැර කිරීමෙන් පසු ඔබේ රිසිට් පත 071 273 83 11 දරන WhatsApp අංකයට හෝ 073 533 247 දරන ඉමු අංකයට යොමු කරන්න. විමසීම් සඳහා 071 844 95 49 යන අංකයට අමතන්න. තෙරුවන් සරණයි.